සද්ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් කරුණාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට බදාළ පූජ්ජපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කොළඹ පහ ටොරින්ටන් මහල් නිවාසයේ පදිංචි ඒ පතිරණ මහත්මිය සහ දූ දරුවන් ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාත පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සා සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහෙවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ
ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් හැටියට මේ ධර්මානුශාසනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා වගේම අද දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මජ්ඣිම නිකායේ සඳහන් වෙන උතුම් සූත්‍ර දේශනාවක් වෙන මේ බද්දේක රත සූත්‍ර දේශනාවන්ට අයිති වන ගාථා රතනයක්. ඒ ගාථා රතනය තමයි අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංඝරං තේන මහාසේනේන මච්චුනා කියන මේ ගාථා රතනේ. මේ ගාථා රතනේ සරල තේරුම තමයි අජ්ජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු කාර්යයන් අදම කරන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. නහිනෝ සංඝරං තේන මේ ලෝකේ අතීතයේ ජීවත් වුණ කවුරුවත්ම අද නැහැ. ඒ කියන්නේ මේ කාලයකට පෙර ජීවත් වෙච්ච අපේ මුතුන් මිත්තෝ සියලු දෙනාම අද නැත්තේ ඇයි කියලා ඇහුවොත් ඒ සියලු දෙනාම මිය ගිහිල්ලා. වර්තමානයේ ජීවත් වෙන අපි යම් දවසක මිය යනවා. අනාගතයේ උපදින අය කාලයාගේ ඇවෑමෙන් ඒගොල්ලොත් මරණයට පත් වෙනවා. එනම් මේ ලෝකේ ජීවත් වුණ හැම කෙනෙක්ම මරු අසඟයට ගියා. අපිත් යනවා, අනාගතයේ පහළ වෙන අයත් දවසක එතෙන්ට එනවා. එනම් මහසෙනගට මාරයට ඇපයක් නම් නැහැ කියලා දේශනා කළා. මේ ගාථා රතනයේ ඇතුළේ අපිට විස්තර දක්වනවා කරුණු පහකින්. එහි පළවෙනි කාරණාව තමයි සංසාරී තියෙන දීර්ඝ බව. සසර බොහෝම දිගයි. මනුෂ්‍ය ආත්ම භාවය ඉතාම දුර්ලභයි. බුද්ධෝත්පාදයේද පරම දුර්ලභයි. නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. මරණය ඉතාම ඉක්මන්. මෙන්න මේ කාරණා ටික තමයි මේ ගාථා රතනේ තුලින් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. නමුත් ඉතින් පින්නතනි මේ එක කරුණක් නමුත් සාකච්ඡා කරන්න පැය ගණන් ගත වෙනවා. අපට තියෙන කාල වේලාවට අනුව අපි මේ කාරණා කෙටියෙන් නමුත් සාකච්ඡා කරමු යම් අවබෝධයක් ලැබෙන විදිහට. ගාථා රතනයෙන් සඳහන් කරපු පළවෙනි කාරණාව තමයි සසර බොහෝම දිගයි කියන එක. සසර දීර්ඝ බව ඉස්මතු කරලා අපේ බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් දේශනා කළේ අනමතග්ග සංයුක්තයේදී. අනමතග්ග සංයුක්තයේ දේශනා කළේ බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලට. නැතම් පාවෙය්‍යක සංඝයා කියලත් කියනවා. බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලා කියන්නේ කාටද පින්නතුනි? බද්දවග්ගීය කුමාරවරු ගැන නම් අපි දන්නවා.
කාටද පිනතින බද්ධවග්ගීය කුමාරවරු කියල කීවේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සම්බෝධියෙන් මුල්ම කාලේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ප්‍රථම වස සමාදන් වෙලා පවාරණය කරලා. ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා 69ක් මුල්ම ධර්ම ප්‍රචාරක කටයුත්ත සඳහා පිටත් කරල යවල අපේ බුදුරජාණන් වහන්සේත් උරුවෙල් දනව්ව බලා ගමන් ආරම්භ කළා. උරුවෙල් දනව්ව බලා වැඩම කරන භාග්‍යතුන් වහන්සේ මදක් විවේක ගැනීම සඳහා එක්තරා කප්පාසික වනලැහැබක නතර වුණා. කප්පාසික කියල කියන පින්නතින කපුවලට එක කපු හේනක්. මේ කපු හේනේ ගහක් මුල භාග්‍යතුන් වහන්සේ විවේක ගත්තා. අන්න එතන විවේකීව භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න වෙලාවේ මෙතෙන්ට ආව තරුණයෝ 30 දෙනෙක්. දන්නවා අපි ඇයි කතාව. ඒ 30 දෙනා ඇවිල්ල භාග්‍යතුන් වහන්සේගෙන් මොකක්ද ඇහුවේ? ස්වාමීනී, කාන්තාවක් මේ පැත්තෙන් ගියා දැක්කද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඇයට උත්තර දුන්නද? නැහැ පින්නතුනි. ඒ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේත් කළේ ඒ අයගෙන් ප්‍රශ්නයක් අහපු එක. මොකද භාග්‍යතුන් වහන්සේ අහපු ප්‍රශ්නය, කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද? එතකොට මේ තරුණයෝ 30 දෙනා කියනවා, ස්වාමීනි, ඒක නම් බොහොම වටිනවා. ඒක බොහොම වටිනවා නම් ඉඳගන්න කියලා කිව්වා. කියනකොටම තිස් දෙනාම වාඩි වුණා. මේගොල්ලෝ කොහෙද යන්නේ? මේ තමන් සමග මේ කැලෑවට ආව කාන්තාව 29 දෙනෙක්. එක තරුණයෙකුට තරුණියක් හිටියේ නැහැ එක්කෙන්ද. ඒ නිසා වෛශ්‍යාවක් ගත්තා හවසට මුදල් ගෙවන පොරොන්දුවට. මේගොල්ලෝ දහවල් කාලේ විනෝද වෙලා පැන් සැනසෙන්න ගඟට බැස්සට පස්සේ අර කුලියට ගත්ත කාන්තාව අනික් කාන්තාවන්ගේ වටිනා ඇඳුම් වර්ගයි ගලවලා තියපු ආභරණ ටිකයි හොරාගෙන පලගියා. ඇය හොයාගෙන තමයි මේ අය යන්නේ. අර කාන්තාව ටික දැන් තනියම ගංගිවුරි. සමහර අය මේ වෙනකොටත් ඉන්නේ දියරෙදි පිටින්. ඒ අය බලාගෙන ඉන්නවා මේ 30 දෙනා අපහු එනකන්. දැන් භාග්‍යතුන් වහන්සේ ඔහොම වාඩි වෙන්න කියහම අර කාන්තාව හොයාගෙන ගිහිල්ලා ඇඳුම් ටික අරගන්නත් ඕනේ. මේ කාන්තාවන්ගේ තනිනොතනියට එන්නත් ඕනේ. ඇඳුම් නොලැබුණොත් ඔවුන් ගමට ගෙනියන ක්‍රමයක් වෙනම හිතන්නත් ඕනේ. ඉතින් මේ වාගේ ප්‍රශ්න ගොඩක්නේ. ඒ සියලු ප්‍රශ්න අමතක කරලා එහෙනම් ඔහොම වාඩි වෙන්න කියහම වාඩි වෙන්න තරම් කීකරු බවක් කොහෙන් එන්නේ ඇද්ද? ඒ කීකරු බව හුඟක් අතීතයේ ඉඳලා එන කීකරු බවක්. ඒ බව පැහැදිලි කරන්න නම් පින්නතුනි ජාතක පාලියේ සඳහන් වෙන මහතුණ්ඩිල කියන ජාතක කතාව සාකච්ඡා කරන්න ඕන. කීකරුකම පටන් ගන්න එතනදී. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වුණහම භාග්‍යතුන් වහන්සේ මේ 30 දෙනාටම ධර්ම දේශනා කළා. ඒ ධර්මානුශාසනාව අවසන් වෙනකොට ඒ 30 දෙනාම පෘථජ්ජන භාවයෙන් මිදුණා. කවුරුත් රහත් වුණේ නැහැ, පෘථජ්ජන භාවයෙන් මිදුණා. ඒ කියන්නේ සමහර අය සෝවාන් වුණා, සමහර අය සකදාගාමි වුණා, කවුරුවත් හැබැයි රහත් වුණේ නැහැ. ඊළඟට මේ 30 දෙනා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා පාවෙය්‍ය කියන නුවර තමයි වාසය කරන්නේ. අන්න ඒක නිසා තමයි පාවෙය්‍යක සංඝයා කියලා කියන්නේ. වස් කාලේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන
සැවත් නුවරට වඩිනවා. නමුත් වස් වසන දවස එළඹෙන්න තවත් දවස් 6ක් තියෙනවා. වස්වසන දවස එළඹිලා තියෙනවා. නමුත් සැවැත් නුවරට යන්න තවත් දවස් 6ක් ගත වෙනවා. එනිසා දැන් ති වස් සමාදන් වෙන්න ඕනේනි. ඉන්ද ඉතින් සැවතට නොයාම ඒ තැන්වලම වස් වැසුවා. වස් කාලේ ඉවර වෙලා පවාරණය කරපු ගමම්ම යම් භාග්‍යතුන් වහන්සේ දකින්න කියලා පිටත් වුණා. හැබැයි ඉතින් දෙවියෝ වැහි වස්සවල පාරවල් කැඩිලා වලවල් හැරිලා මේ නොයේ කරදර මැද්ද තමයි ගමන යන්න වෙලා තියෙන්නේ. කන්දක් වගේ තියෙන තැනක් නමුත් නගින්න හරි අමාරුයි. මොකද රොන් මඩ තැම්පත් වෙලා වෙලා ලිස්සනවා වැටෙනවා. අනික දවස් 6ම වහිනවා. මේ හාමුදුරු රෑ දවල් දෙකේම තෙමෙනවා. මාරු කරගන්න සිවුරුත් නැහැ. සමහර තැන්වල නිසීදන මාංශය දක්වා වතුර කියලා කියනවා. මොකද්ද පින්නතනි නිසීදන මාංශය කියලා කියන්නේ? නිසීදනය කියන්නේ මොකද්ද? ඉඳ ගැනීම සඳහා එළන අසුන්කඩට කියනවා නිසීදනය කියලා. එතකොට නිසීදන මස කියන්නේ මොකද්ද? අපි බිම වාඩි වෙනකොට අපේ ශරීරයේ යම් ප්‍රදේශයක් මහ පොළොවත් එක්ක ස්පර්ශ වෙනවා. ඒ උඩනේ අපි ඉඳගෙන ඉන්නේ. ආන් එහෙමනම් අපේ පසුපස ප්‍රදේශයේ තමයි නිසීදන මාංශය නැත්තම් ඉඳගන්න මස කියලා කියන්නේ. එතකොට නිසීදන මාංශය දක්වා ජලය කියලා කියහම ඒ වලවල් වලට බැස්සහම ඉන හරියට එනකන් ගැඹුරයි. ඉතින් ඔය වාගේ වලවල් වල බැහැගෙන දවස් 6ම තෙමීගෙන පාරවල් වල තියෙන කටු වතු පෑගෙමින් කටු ඇනෙමින් ලිස්සමින් වැටෙමින් දවස් 6ක් මේ ගමන එනවා. ඇවිල්ලා වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණාම භාග්‍යතුන් වහන්සේ ආගිය තොරතුරු අහනවා. ඒ අහනකොට තමයි කියන්නේ ස්වාමීනි අපි කිරිහා ජලයේ මනාව වාසය කළා. නමුත් ස්වාමීනි දවස් 6ක් මේ දුෂ්කර මාර්ගයේ ආපු එක තමයි දුක කියලා. අන්න එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ මහණෙනි බෙල්ල කපනකොට දැනෙන තරම් දුකක් දැනුණාද කියලා. නෑ ස්වාමීනි. එහෙනම් මහණෙනි මේ සංසාරේ කොයි තරම් වාරවල බෙලිකපුම් ලැබලා මෙරිලා තියෙනවද? ගණනින් ප්‍රමාණය දක්වන්න දන්නේ නැහැ. මිනිස්සු වෙලත් බෙලි කපන්න ඇති අපේ. මී ගවයෝ වෙලා කී පාරක් බෙල්ල කපන්න ඇද්ද අපේ? එළුව වෙලා, ඔටුව වෙලා, බැටළුව වෙලා, කුකුළු වෙලා, විවිධ කුරුළු වර්ග වෙලා, මාළු වෙලා කී කාලයක් අපේ බෙලි කපන්න ඇද්ද මිනිස්සු? ආන්ගේ බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු මීහරක් රුධිරයම සාගර ජලයට වඩා වැඩි. සාගර ජලයට වඩා වැඩියෙන් ලේ සාගරයක් නිර්මාණය කරවන්න මම මී ගවයෙක් වෙලා ආත්ම කෝටි කීයක් උපදින්න ඇද්ද? පිනතින අපි හැමෝම මෙහිමයි. තිරිසන් ආත්මවල ඉපදලා අනන්ත දුක් විඳලා තියෙනවා. ප්‍රේත ආත්මවල අසුර නිකායවල් වල සතර අපාය නැත්නම් මහ නිරයවල් වල ඉපදිලා ඔබ මම දුක් විඳපු වාර මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නැහැ. ඒ තරම්ම සංසාරේ දුක් විඳා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් එක දිගට ගින්දරේ පිච්චුණා අපි. එහෙම දුක් විඳපු අපිට තමයි මේ ලෝකේ ඉපදිලා පොඩි අඩුපාඩුවක් දැනනකොට හුඟක් දුකයි කියලා හිතෙන්නේ. ඒ කියන්නේ දුක මොකද්ද කියලා හඳුනන්නේවත් නෑ අපි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එකම මව මැරිච්ච දුකට මේ සංසාරේ නුඹලා අඬාපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ මගේ අම්මා මීට පෙර සංසාරේ මට හම්බ වෙච්ච වාර නිමක් නැහැ.
කොයි තරං වාරගානක් ඇය මගේ මව හැටියට හම්බ වනාද කියනව නං. ඇය මැරුණහම අඩාපු කඳුළු ඔක්කොම එකතු කලා නං ඒ ඒ භවයන්හි කඳුළු ඔක්කොම එකතු කලා නං ඒ කඳුළු මහසාගරයට වඩා වැඩී කියල කියනවා. මහසාගරයට වැඩියෙන් කඳුළු එකතු කරන්න ඇය වෙනුවෙන් මොනතරං අඩන්ඩ මේ සසර උපදින්න ඇද්ද. එක ජීවිතයක අඩන්ඩ පුළුවන් දෙච්චර. එක ජීවිතයක මව මියගිහම අඩාපු කඳුළුවලින් සමහර වෙලාවට අඩුකෝප්පයක්වත් පිරෙන්නේ පින්නතු. අඩුකෝප්පයක්වත් පිරෙන්ඩ එක ජීවිතයක අඩන්ඩ බැරිවුණානං අම්ම වෙනුවෙන් සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු එකතුවෙන්න මොන තරං වාරගානක් මේ සසර උපදින්න මැරෙන්ඩ ඇද්ද. සංසාරයේ ඒ තරම් භයානකයි. මේ අති දීර්ඝතර වූ සසර පිළිබඳව මේ විස්තරය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ වෙන කාටවත් මේක දේශනා කරන්න පුළුවන්ද බෑ පින්නතිනි. සර්වඥතා ඥානයෙන් සම්පූර්ණ වෙච්ච උතුමෙකුට විතරමයි මේ කරුණු කියන්න පුළුවන්. මේ සංසාරයගේ දීර්ඝ බව සර්වඥතා ඥානය කියලා කියන්නේ මේ මුළු විශ්වයම අවබෝධ කරගත්ත නුවන්. භාග්‍යතුන් වහන්සේ සරුවඥ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? පින්නතුනි සඳහන් කරනවා පසේ බුදු කෙනෙක් කොහොමද භාග්‍යතුන් වහන්සේගේ සරුවඥ බව විස්තර කරන්නේ. පසේ බුදු කෙනෙක් සරුවඥ බව විස්තර කරන්න තීරණය කළොත් ඒක හරියට ගොළුවෙක් දැකපු සිහිනයක් වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේට කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ බව විස්තර කරන්න තේරෙන්නේ නැහැ පින්නතුනි. ගොළුවෙක් දැකපු හීනයක් කියලා කිව්වේ ගොළුවට හීන දකින්න පුළුවන් වුණාට හීන ගැන විස්තර කරන්න බෑනේ. එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ අතර වෙනස කොච්චරද? සමහර අයට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ සරුවඥ නැහැ කියලා. පසේ බුදුරජාණන් වහන්සේටත් විස්තර කරන්න බැරි නම් භාග්‍යතුන් වහන්සේ ගැන පෘථජ්ජන අපි කවුද පින්නතුනි? අපි කොච්චර පල්ල හැද ඉන්නේ එතකොට? එවන් වූ අපේ භාග්‍යතුන් වහන්සේ මේ අති දීර්ඝතර වූ සසරේ අවබෝධ කරගත්ත තරම අපිට දේශනා කළාට අපිට ඒක තේරෙන්නේ නැහැ. අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායිති. මහණෙනි මේ සසර දීර්ඝ බව පණවන්න බෑ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට පෙනෙන්නේ නැහැ කියන එක නෙමෙයි පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළාට අපිට තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේටත් සංසාරයාගේ පෙර කෙරවල නොපෙනෙනව නම් මේ පාඩේ වෙනස් වෙන්න ඕනේ. අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන්න පස්සති කියලා. නපස්සති වුණා නම් පේන්නේ නෑ. නමුත් දේශනාවේ තියෙන්නේ නපඤ්ඤායිති පනවන්න බෑ කියලා. සසරෙ එච්චරම දිගයි. මේ ජීවිතේ තමන්ගේ උකුලේ නැලවෙන තමන්ගේම දරුවා. ඔහු පෙර ජීවිතේ කවුරු වෙන්න ඇද්ද? ඔහු පෙර ජීවිතේ මගේ ස්වාමියා වෙන්නත් පුළුවන්. ඇය පෙර ජීවිතේ තමන්ගේ බිරිඳ වෙන්නත් පුළුවන්. ඒ තමන්ගේ අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. සහෝදරය සහෝදරිය වෙන්නත් පුළුවන්. නමුත් අද මගේ දරුවා මගේ උකුලෙ නැලවෙන ඒ දරුවගේ තව භවයක බිරිඳ තමයි ඒ අම්මා. මේ භවයේත් නම් අම්මා, පෙර භවයකත් අම්මා, තව භවයක බිරිඳ, තව බිරිඳ භවයක සහෝදරිය. මේ විදිහට මේ සංසාරේ මව නොවුන කෙනෙක්, පියා නොවුන කෙනෙක් නැහැ මහණෙනි කියලා දේශනා කළා. එතකොට ඒ හැම අම්මා කෙනෙක් වෙනුවෙන්ම අඬාපු කඳුළු සාගර ජලය වගේ නම් මේක හිතන්න අපිට පුළුවන්ද? පින්නතුනි මේක හිතන්න ගියොත් අපි උම්මත්තක වෙනවා. මොකද
මෙච්චර දුරට යමක් ග්‍රහණය කරගෙන රඳවගන්න තරම් පෘථජන මනස ශක්තිමත් නැහැ. අපි මනස ශක්තිමත් කරලා නැහැ. මනස ශක්තිමත් කරන්න විශේෂයෙන් යොදාගන්න තියෙන ක්‍රමය මොකද්ද පින්නතුනි? භාවනාව. භාවනාව තුළින් තමයි මනස ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙන්නේ. මොකද්ද භාවනාව කියලා කියන්නේ? මගේ අතින් කරන වැඩේ මගේ හිතින් කරන්න පුළුවන් වෙන මට්ටමට හිත ශක්තිමත් කරන එක. අපි කියමු අපිට පුළුවන් වෙන කෙනෙකුගේ අතක් මගේ අතින් අල්ලලා ඔසවන්න පුළුවන්. නමුත් වෙන කෙනෙකුගේ අතක් මගේ හිතින් ඔසවන්න පුළුවන් තරමට හිත ශක්තිමත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. භාවනාව ගැන වෙනම කරුණු ගොඩක් කතා කරන්න ඕනේ. දෙවැනි කාරණාව මේ ගාථා රතනයේ දේශනා කළේ මනුෂ්‍යාත්ම භාවය ඉතාමත්ම දුර්ලභයි කියන එක. ඔබට මට ඒ දුර්ලභ ජීවිතේ ලැබුණ පින්නතුනි. ඒ දුර්ලභ ජීවිතේ ලබන්න සංසාරේ අපි ගොඩක් පිං කළා. හැබැයි ඉතින් ඒ කරපු පිං වැඩියෙන් වියදම් කළා. මේ ජීවිතේ ගන්න වැඩියෙන් වියදම් කළා. වැඩියෙන් වියදම් කළා කියලා කියහම පින්නතුනි, කෙනෙක් වාහනයක් ගන්න යනවා. එක එක මාදිලියේ වාහන තියෙනවා. එක එක රටවල් වල නිෂ්පාදිත වාහනත් තියෙනවා. ඒ ඒ රටවල් වලට අනුව වාහනේ තියෙන සුව පහසුවට අනුව වාහනවල මිල ගණන් වෙනස් වෙනවා. කෙනෙක් අරගත්තොත් වටිනාකමින් ඉතාම ඉහළ වාහනයක්, කෝටි ගාණක් වටිනවා. ඒ වාහනේ අරගෙන ආවට ඒ වාහනේ වටිනවා තමයි. හැබැයි ඔහු ළඟ පෞද්ගලිකව ඉතුරු වෙච්ච ධනය දැන් බොහොම සුළුයි. මෙතෙක් කල් හම්බ කරපු බොහෝ දේවල් වියදම් කරලා තමයි වාහනේ ගෙනාවේ. දැන් ඉතින් වාහනේ නඩත්තු කරන්න වෙන්නේත් හරි අමාරුවෙන්, ඒකින්ද ආපහු හම්බ කරලා ධනෙන් සන්නද්ධ වෙන්න ඕනේ. අන්න ඒ වගේ ඔබත් මමත් මේ සංසාරේ සැරිසරනකොට මනුෂ්‍ය ආත්ම භාවයකට හිමිකම් කියන්න පින් කළා. විශේෂයෙන් මනුෂ්‍ය ආත්ම භාවයක් නැත්තම් සුගතිගාමී උපතකට හේතු වෙන පින මොකද්ද? සිල් රකින්න එක පින් නැතිනි. එමනම් මින් මත්තටත් සතර අපායක නොයා සුගතියක සැනසෙනවනම් නිවන දක්වාම ඒ සුගතියේ නවතින්න අවශ්‍ය මගවිය දැන් හොයාගන්න පුළුවන් වෙන්නේ මොකක් තුලින්ද? සීලය තුලින්. මොකද පින්නතුනි, සීලය තමයි කෙනෙක් උපදින තැන තීරණය කරන්නේ. ඉතින් මනාව සම්පූර්ණ කරගත්ත සීලයක් තියෙනවා නම් ඔහු ඉතාම හොඳ තැනක උපද්දවන්න මේ ලෝක න්‍යාය ධර්මයේ තුලින් කටයුතු කරනවා. එතකොට ලංකාවේ ඉපදුනා කියලා කියන්නේ හරියට නිකන් මිලෙන් ඉතාම අධික වාහනයක් ගත්තා වගේ. පෙර ජීවිතේ පුරාම සිල් රැකලා, පෙර බුද්ධාන්තරවල බණ අහලා නොයෙක් පින්කම් කරලා රැස් කරගත්ත පින් අපි ලෝභ නැතුව වියදම් කළා මොකටද? සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් කරගන්න. දැන් ඒ මනුස්ස ජීවිතේ හම්බෙලා පරණ රැස් කරපු පින් දැන් හුඟක් ඉවරයි. ඒකේ ඉතුරු ටික තමයි ඔය භුක්ති විඳින්නේ. මේ පරණ පින් උඩනේ මේ ජීවිතේ මේ යන්නේ. දැන් වැඩියෙන් වියදම් කරලා මේ ජීවිතේ ගත්තා. තියෙන පින් ටික වියදම් කර කර ජීවත් වෙනවා. කවදා හරි මේ ලෝකෙන් යන්න වෙනවනේ. එතකොට අරගන්න තියෙන්නේ ඒ පරණ ගිනුමේ තියෙන පින්මයි. ඒක නිසා මෙහි ඇවිල්ලා වැඩි වැඩියෙන් පින්කම් කර කර ඒ පරණ ලැයිස්තුව පුරවන්න ඕනේ. පිනෙන් සන්නද්ධ වෙන්න ඕනේ. යම් කෙනෙක් ආන් එහෙම ජීවිතයේ ගොඩ නැගුවොත්
ඒ පුද්ගලය හරි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එනම් පින්නතුනි, අපි ඒ පෙරපින් වියදම් කරගෙන සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් අරගෙන ලංකාව වගේ රටක ඉපදුනේ අනික් කොයි රටේ ඉපදුනාටත් වඩා වැඩියෙන් හම්බ කරන්න. මොනව හම්බ කරන්නද? පින් හම්බ කරන්න. නිකමටවත් හිතුවද ලංකාවේ කරන්න පුළුවන් පින්කම් මේ ලෝකේ වෙන කොහෙවත් කරන්න බෑ කියලා. බුද්ධ රාජ්‍ය සක්වලවල් කීයක්ද පින්නතුනි? බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. එක සක්වලක තියෙන එක මනුස්ස ලෝකයයි. එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂයයි. මේ සක්වලවල් කෝටි ලක්ෂයක් පුරාවටම මනුස්ස ලෝක තියෙනවා. ඒ කියන්නේ බුද්ධ රාජ්‍ය ඇතුලේ මනුස්ස ලෝක කෝටි කීයක් තියෙනවද? අපේ බුදුරජාණන් වහන්සේගේ රාජ්‍ය ඇතුලේ මනුස්ස ලෝක තියෙනවා කෝටි බුද්ධ රාජ්‍ය ගානටම. මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා. සුළුපටුද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. නමුත් අනික් සක්වල කොහෙද තියෙන්නේ කියලා තවම විද්‍යාඥයෙක්වත් හොයලා නෑ. ඒ කියන්නේ මේ සක්වලවල් ළඟින් ළඟින් තියෙනවද? නෑ පින්නතුනි. තවත් ඉරක් හම්බුණා නම්, තවත් හඳක් හම්බුණා නම්, අපි ඇරෙන්න තවත් මනුස්ස ලෝකයක් ඒගොල්ලන්ට හම්බුණා නම් යාලට සක්වලක් හම්බුණා කියලා කියන්න පුළුවන්. නමුත් විද්‍යාව කොච්චර දියුණුයි දියුණුයි කියලා කිව්වත් තාම එහෙම එකක් හොයන්න බැරි වුණා පින්නතුනි. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා මේ විශ්ව ධාතුවේ කොයිතරම් සක්වලවල් තියෙනවද කියලා. ඒක උදාහරණයන්ගෙන් පවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නිමක් නැතුව සක්වලවල් තියෙනවා. නිමක් නැති සක්වලවල් අතර සක්වලවල් කෝටි ලක්ෂයක් භාග්‍යතුන් වහන්සේගේ ආඥාවට යටත්. ආඥා ශේෂ්ත්‍රය කියන්නේ ඒකට. ඉතින් ඒ ආඥා ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන ශ්‍රේෂ්ඨතම රට ලංකාව කියලා හිතෙන්නේ. මම එකයි කිව්වේ ලංකාවේ කරන පින්කම් මේ ලෝකේ වෙන කොහෙවත් කරන්න බෑ කියලා. ඒ කියන්නේ කෙනෙකුට ලලාට ධාතුන් වහන්සේට පූජාවක් පවත්වන්න උවමනා වුණොත් මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කොහෙවත් ලලාට ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? ලංකාවේ විතරයි වැඩ ඉන්නේ. ද්‍රෝණයක් පමණ සරුවඥ ධාතුන් වහන්සේලාට එක තැන වැඳගන්න ඕනේ වුණොත් මේ විශ්ව ධාතුවේ කොහෙද පින්නතුනි එහෙම තැනක් තියෙන්නේ? එහෙම තැනක් තියෙන එකම තැනයි මේ විශ්වයේ තියෙන්නේ, ඒ මේ ලංකාව විතරයි. භාග්‍යතුන් වහන්සේගේ මහා ධාතුන් වහන්සේලා හතර නමකට එක තැනකින් වැඳගන්න ඕන නම්, එක රටකින් වැඳගන්න ඕන නම්, ඒක කරන්න එන්න තියෙන්නේ ලංකාවට. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේම ශාකාවකින් නෙලාගත්ත සුපරිශුද්ධ වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳගන්න ඕන නම් එන්න වෙන්නේ ලංකාවට. එහෙමනම් ලංකාවේ කරන්න පුළුවන් පින්කම් මේ ලෝකේ තවත් කොහෙවත් කරන්න පුළුවන්ද? එහෙනම් ලංකාව නිවනට කොච්චර ළඟයිද? ලංකාව නෙමෙයි, ලංකාවේ ජීවත් වෙන මිනිස්සු නිවනට කොච්චර ලං වෙලා ඉන්න අයද? නමුත් අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තද? තාම අරගත්තේ නැත්තම් දැන් ජීවත් වෙච්ච කාලේ වැඩි, ජීවත් වෙන්න තියෙන කාලේ හුඟක් අඩුයි. තවත් ටිකක් දවසක් යනකොට නැගිට ගන්න බැරි තරම් දරුණු වාතයෝ අපිට වේදනා ගෙනත් දෙන්න පටන් ගන්නවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ ලැබලා දුන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියලා හිතාගෙන මෙහි ආවට මැරිලා ඉපදුනහම එවුවා මතක වුණා. සත්පුරුෂයෝ ඇසුරු කළා නම් ඒක මතක් කරනවා. නමුත් හුඟක් දෙනාට ඒක අමතක වෙලාමයි තියෙන්නේ. දුර්ලභයි මනුස්ස ජීවිතේ. කෙනෙක් මෙලවින් මිය පරලෝ ගියහම ආය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ගිහිල්ලවත් මිනිහෙක් වෙනවනම් කියන එක බොහොම
අල්පයි. භාගිතුන් වහන්සේ උදාහරණ ගණනාවකින් මේක පැහැදිලි කළා. නමුත් සතුටු වෙන්න ඒසා දුර්ලභ වූ මනුස්ස ජීවිතය වටිනවා වෙන්නේ සම්මාදිට්ඨික වුණාම. ඔය දෙකම ඔබට මට හම්බ වුණා. දැන් තියෙන්නේ පල නෙලන්න තමයි. බුද්ධෝත්පාදය පරම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ නිතර නිතර පහළ වෙනවද පින්නතුනි? මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුදුවරු ලෝකෙට වඩින්නේ නැහැ. ඒයි වඩින්නේ නැත්තේ. බුද්ධත්වයේ සඳහා පාරමී පූර්ණේ කළ උතුමන් වහන්සේලා දුර්ලභයි. මොකද ලෞතුරා බුදු වෙන්න පාරමී පුරනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට තුන් හිතකින්වත් හිතන්න බැරි දෙයක්. කරන්න බැරි දෙයක්. ඒක කරන්න පුළුවන් මහා පුරුෂයන්ට විතරයි. ඉතින් ඒ නිසා මහබෝසතාණන් වහන්සේලා හිගයි. ආං එවන් වූ මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝක සත්‍යය වෙනුවෙන් අමා දහම් වැහි වරුසා වැස්සෙව්වා. එහෙම අමා දහම් වැහි වරුසා වස්සවන්ඩ ලෞතුරා බුදුරු ලෝකෙ පහළ වෙන්නේ අතිශය කලාතුරකින්. ඒ කලාතුරකින් පහළ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වුණ කාලවල යම් කෙනෙක් ඉපදිලා දහමට යෙදිලා කටයුතු කරනවා නම් ඔවුනුත් මේ සසර කෙරවල කරගන්නාය. නමුත් බුදුරු දුර්ලභයි. නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. මොනවද පින්තිනි නරක දුක් කියලා කියන්නේ? සතර අපායේ නරක කියන්නේ නිරයට. නිරය ලෝක කීයක් තියෙනවද? 128ක් ගැන කතා කරනවා. ප්‍රධාන නිරයවල් 8ක් තියෙනවා. එයත් එකතු වුණාම මුළු නිරයවල් ගැන සාමාන්‍ය දල වශයෙන් කතා කරන්නේ නිරයවල් 136ක් කියලා. මේ නිරයවල් වල ආවිෂ කොච්චර ඇද්ද? පින්නතුනි මදුරුව මැරුවත්, කූඹි මැරුවත්, අලිකොටි මැරුවත් යන අපායක් තියෙනවා සංජීව කියලා. සංජීව කියලා කියන්නේ ආයුෂ අඩුම නිරය. ආයුෂ අඩුම නිරය කියලා කීවට සංජීව නිරයේ ආයු කාලය කොච්චර විතර වෙනවා ඇද්ද? මනුස්ස වර්ෂයෙන් ලක්ෂ 90ක් සංජීවයට එක දවසයි. අපේ අවුරුදු ලක්ෂ 90ක් සංජීවයට එක දවසයි. ලක්ෂ 90 ඒවා 360ක් සංජීවයට අවුරුද්දයි. ලක්ෂ 90 ඒවා 360ක්. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍යයි. ලක්ෂ 90 ඒවා 360ක් අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍යයි. මනුස්ස වර්ෂ වලින් සඳහන් කරනවා බිලියන ගානක්. බිලියන 1620ක් සංජීවයේ ආයුෂය. අනික් හැම අපායකම ආයුෂය මීට වඩා කෝටි ප්‍රකෝටි ගණනින් වඩා වැඩි. එවන් වූ භයානක නිරයවල් සහිත මේ සංසාර ගමනේ සතර අපාය බොහෝම භයානකයි කියලා දේශනා කළා. නිරය බොහෝම භයානකයි. වැටුනොත් ගොඩ එනවා කියන එක පහසුවෙන් වෙන්නේ. නිරයට යන්නේ පව් නිසානේ. එතකොට මේ ජීවිතේ කරපු පව් නෙමේ අනාදිමත් කාලයක් සංසාරي කරවලා විඳවලා නැති සියලුම පව් මතු වෙන්න ගන්නවා. ඒ පව් වලට නිරේ දුක් විඳලා අවශේෂ කර්මයට ඊළඟට එළඹෙන්නේ ප්‍රේත ලෝකවලට සහ තිරිසන් ලෝකවලට. තිරිසන් වෙලා ඉපදිලා පිං කරන්නද පින්නතුනි නැවත නැවත නිරේටම තීන්දු වෙනවා. එවන් වූ සසරක මේ ලැබිච්ච මනුස්ස ජීවිතය කොයි තරම්නම් වටිනවද
නමුත් තාම බැරි වුණානේ ඒ වටිනාකමට මිලක් දීගන්න. මනුස්ස ජීවිතය කියලා කියන්නේ හරියට නිකං මුළු පලාතක් ආලෝකමත් කරන දීප්තිමත් නිල් මැණිකක් වගේ. මිනිහෙකුට තමයි මේ ලෝකෙ බැබලෙන්න පුළුවන්කම තියෙන්නේ. එවන් හැකියාව තියෙන, ප්‍රඥාව තියෙන වාසනාවන්ත මනුස්ස ජීවිතයක් අරගත්තා අපි. අපි ළඟ තියෙන දීප්තිය වහලා දාලා මොන වගේද? කෙලෙස් වලින්. ඒ නිසා බැබලෙන්නේ අපි. ඒ කෙලෙස් නැමැති කඩතුරාව ඉවත් කරපු ගමන්ම නැවත වතාවක් ඔහුගේ දීප්තිය ඇති වෙන්න පටන් ගන්නවා. කෙලෙස් අඩු කරගෙන, කුසල් වැඩි කරගෙන, සසරට පිටුපාලා ලෝකයට හිතසුව පිණිස කල්යාණ මිත්‍රයෙක් හැටියට කටයුතු කරලා මෙලවෙන් සමුගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න තියෙනවා නම් අපි ආපු කාර්යය අපි සම්පූර්ණ කරලා භයානක නරක දුක්ඛයන්ගෙන් අත මිදෙන්න පිනම තමයි ප්‍රයෝජනෙට එන්නේ. නරක දුක්ඛයෝ බොහොම භයානකයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මරණය ඊටාම ඉක්ම. මරණය කොයි වෙලාවෙයිද පින්නතුනි? ඒක අපි කවුරුවත්ම දන්නේ නෑ. කවදද එන්නේ, කොතනදිද එන්නේ, මොන වෙලාවටද එන්නේ, මොන හේතුවෙන්ද එන්නේ, ඒකක්වත් දන්නේ නෑ. සමහර අය ගෙදරම මිය යනවා. මේ ඉන්න අපේ පින්නතුන් කාගේවත් අදහසක් නෑ දැඩිසත්කාරයක මිය යන්න. නමුත් ඉතින් කොහෙ මිය යන්න වෙයිද කියලා දන්නේ නෑ. බැවේ ගිලෙන්නේ ගං වතුරට ගහගෙන යන්න අපි කවුරුවත් බලාපොරොත්තුවක් නෑ. නමුත් ඉතින් බලාපොරොත්තු නැති දේවල් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මරණය කවදද, කොතනද, කොයි වෙලාවේද, කොහොමද, කොයි ආකාරයටද එන්නේ කියන කාරණාවේ නිශ්චිතයක් නැහැ. මරණය පැමිණෙන තුරු මම සූදානම් වෙලා ඉන්න ඕනේ. සූදානම් වෙලා හිටියම බය නැතුව පිටත් වෙන්න පුළුවන්. එහෙනම් මරණය ඊටාම ඉක්ම. දිය මත ඇඳිච්ච ඉරක් වගේ, දිය මත හැදුන දිය බුබුලක් වගේ කොයි වෙලාවේ බිඳිලෙයිද දන්නේ. ඒ තරම්ම දුෂ්කර දුර්ලභ මනුස්ස ජීවිතයක් අරගෙන මේ ලෝකෙ ඉපදිලා සැප කියලා හිතාගෙන දුක හොය හොයා අපි මේ ලෝකේ එහාට මෙහාට සක්මන් කරනවා, පවතිනවා, ජීවත් වෙනවා. කවදා හරි මිය යනකොට සතර පායෙන් මිදෙන්න ඕනේ. මරණේ හරියට තනපතක් අග තියෙන පිනි බිඳුවක් වගේ. නමුත් මරණය ඕනෑම වෙලාවක මාස හොයාගෙන පැමිණුණා වේ. කොහොම වුණත් එන එකනි. එහෙනම් කොහොමත් සාර්ථකව මූණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. අන්න එහෙම සූදානම් වුණ කෙනෙකුට පුළුවන් පින්නතුනි මරණය දැකලා හිනා වෙන්න. පුළුවන් නම් උත්සාහ කරමු. මේ ලෝකෙට අපි අම්මගේ කුසෙන් ආවේ යටිගිරියෙන් කෑ ගහලා අඳාගෙන. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයෙන්, භාග්‍යතුන් වහන්සේගේ සිව්වනක් පිරිසේ පිරිසක් හැටියට මාරයට අභියෝග කරලා සතර අපායට පිටුපාලා හිනා වෙලා මැරෙන්න පුළුවන් නම් මම මට සාධාරණයක් කරපු කෙනෙක්. අඬාගෙන ඉපදිලා හිනා වෙලා මිය යන්න. නිවැරදිව පන්සිල් රැකගෙන දසදාන වස්තුව සම්පූර්ණ කරගෙන එතනින් එහාට කළ යුතු අනික් නොයෙක් කුසල ධර්මයන් සම්පූර්ණ කරන්න. පන්සිලුයි දසදාන වස්තුවයි තියෙනවා නම් මරණින් මත්තේ හොඳ තැනක උපදිනවා, ඇති තරම් ලැබෙනවා. ඔය දෙක සම්බ කරලා තියලා ඉතිරි කුසල් ටික හැකිතාක් කරගන්න. එතකොට ඔබට පුළුවන් හිනා වෙලා මෙලවින් පිට වෙන්න. හැමෝට මෙහෙම පුළුවන් නම් කොච්චර වටිනවද? නමුත් කවුරු නොකලත් ඔබ උත්සාහ කරන්න, සිනහ මුසුව සමුගන්න. ඒ සඳහා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය,
නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනු ලබන්නේ කොළඹ පහ ටොරින්ටන් මහල් නිවාසයේහි පදිංචි ඒ පතිරණ මහත්මිය සහ දූ දරුවන් විසින්. උතුම් අරමුණ ඒ පතිරණ මහත්මාට පින් අනුමෝදන් කිරීම, පරලෝසපත් අපගේ දෙමව්පියන්ට හා සියලු ඥාති මිත්‍රාදීන්ටත් උතුම් වූ සද්ධර්ම දානානි සංසේ අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. ලලිත්, කුමුදුනී, විපුල සහ පූර්ණිමා, ජනක, චමරි යන දූ දරුවන්ටත්, ලුවිනි, නුවනක, විනාල් යන මුණුබුරන්ට හා මිනිබිරියටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මාගට් සමරනායක සොහොයිරියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර සම්බෝධි විහාරාධිපති අතිගරු අවසරයි බරලන්දේ වජිරඥානනායක මාහිමිපාණන් වහන්සේටත්, දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධයා මාධ්‍යජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් රත්නත්‍රී අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. එතුමු සදර්ම දේශනා පවත්වවද